ගොඩක් කාලෙට පස්සෙ තමයි වීඩියෝ එකක් අරගෙන ඉන්නේ. මගේ වැඩත් එක්ක වීඩියෝ එකක් කරන්න බැරි වුණා නිම්සා channel එකට මගේ. ඉතින් ගොඩක් කට්ටිය මැසේජ් කරලා, කමෙන්ට් කරලා ආවා කවදද වීඩියෝ එක එන්නේ? එහෙම අපිව අතරමං කරාද කියලා අහලා තිබුණා. අතරමං කරන්න හිතුවේ නැහැ. මට අතරම කාලයක් තිබුණේ නැහැ හරියට වීඩියෝ එකක් කරන්න මගේ වැඩත් එක්ක. ඉතින් අපි කතා කරා on page optimizations videos හතරක කතා කරා, right? parts හතරක් කතා කරා. ඉතින් last video එකේ අපි කතා කරා lsi keywords, right? දැන් ඔයා අද නම් මේ video එක බලන්නේ, ඒ කියන්නේ first video එක විදියට Nimza channel එකේ කරුණා කරලා මම කරපු seo videos one by one බලාගෙන ඉන්න. මොකද නැති වුණොත් අපරාධයක් වෙන්නේ වාගට. හැම වීඩියෝ එකම මං ස්ටෙප් බයි ස්ටෙප් කරලා තියෙන නිසා. ඉතින් අද වීඩියෝ එකේ කතා කරන්නේ කන්ටෙන්ට් ලෙන්ත් එක ගැන. කන්ටෙන්ට් ලෙන්ත් එක කියලා කියන්නේ ඕන වෙබ්සයිට් එකක තියෙන ඉමේජස්, වීඩියෝස්, ඊට පස්සේ ටෙක්ස්ට් එක ඒවා. එතකොට මේන්ලි ටෙක්ස්ට් එක ගැන තමයි අපි කතා කරන්නේ, right? දැන් ඉස්සර මම වෙබ්සයිට් රෑන්ක් කරලා තියෙනවා 300 words 400 words වලනොත් මම වෙබ්සයිට්ස් රෑන්ක් කරලා තියෙනවා Google එකේ, right? දැන් අද වෙනකොට මේක සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙනවා, right? ඔයාට යම්කිසි වෙබ්සයිට් එකක් හරි වෙබ් පේජ් එකක් හරි රෑන්ක් කරන්න ඕන නම් යම්කිසි වීඩියෝ එකක ඔයා අනිවාර්යයෙන්ම හරි කන්ටෙන්ට් ලෙන්ත් එකක්, හරි කන්ටෙන්ට් එකක් ඔයාගේ වෙබ් පේජ් එකේ තියෙන්න ඕන. ඇට්ලීස්ට් 1500ක් නැත්නම් 1900ක් 2000ක් වගේ ඇවරේජ් කන්ටෙන්ට් එකක් තමයි අපි හිතමු 1 මිලියන් වෙබ්සයිට්ස් ගත්තොත් ඒක රෑන්ක් කරපු ඇවරේජ් කන්ටෙන්ට් ලෙන්ත් එක තමයි වචන අඩුම තරමේ 1900ක් වචන තියෙන්න ඕන කියන එක, right? දැන් මෙතන ඔයා හිතන්න එපා සමහර වෙබ්සයිට්ස් වල ඔතොරිටි එක වැඩි වුණාම, right? අපි හිතමු 90ක් තියෙන ඔතොරිටි එක, right? ඔතොරිටි කියන්නේ ඔයාගේ ඩොමේන් එකේ ඒජ් එකත් එක්ක, right? ඔයාගේ වෙන වෙබ්සයිට්ස් වාව ලින්ක් කරාට පස්සේ ඔයාට හැදෙනවා වෙබ්සයිට් එකට ඔතොරිටි එක, right? එතකොට ඔයා ඒ නිශ්ෂකේ ඔයාගේ වෙබ්සයිට් එක ලොක් එක නම් සිංහල භාෂාවෙන් තේරෙන විදියට ඔයාගේ වෙබ්සයිට් එක ලේසියෙන් ක්‍රෑන්ක් කරනවා අලුතෙන් කන්ටෙන්ට් එකක් හැදුවා. ඉතින් ඒ වගේ වෙබ්සයිට් එකක ඇත්තරම අඩු කන්ටෙන්ට් එකකිනුත් අලුතෙන් පේජ් එකක් ක්‍රියේට් කරාම රෑන්ක් කරන්න පුළුවන්. ඉතින් දැන් ඔයා අඩුවෙන් කන්ටෙන්ට් එක තියෙන සයිට් එකක් දැක්කොත් රෑන්ක් කරලා තියෙනවා. තරහ ගන්න එපා. මොකක්ද අර නිම්සා කිව්වේ? මේක තියෙන්නේ කන්ටෙන්ට් එක 1000ක් වගේ වෙන්න පුළුවන්, right? ඔතොරිටි එකත් එක්ක, අනිත් එක තමයි කම්පිටිෂන් එකත් එක්ක. ඔයාගේ කීවර්ඩ් එක ඉතා කම්පිටිටිව් එකක් නම් අනිවාර්යෙන් මේ කන්ටෙන්ට් ලෙන්ත් එක තියෙන්න ඕන, right? අපි මෙහෙම හිතන්නකෝ, ඔයා මොකක් හරි කීවර්ඩ් එකක් චෙක් කරනවා. එතකොට ෆස්ට් top 10 result එක ඔයා බලනවා ඒ කීවර්ඩ් එකට රෑන්ක් වෙලා තියෙන. ඒ කීවර්ඩ් එක රෑන්ක් වෙලා තියෙන කන්ටෙන්ට් එක ඒ pages 10 ඔයා බලනවා මේකේ කොච්චර වෙබ්සයිට් එකේ කොච්චර කන්ටෙන්ට් එකක් තියෙනවද කියලා. ඔයා දකිනවා හැම වෙබ් පේජ් එකේම තියෙනවා 1500ක් 1600ක් අඩුම තරමේ කන්ටෙන්ට්, right? ඒ වගේ වෙලාවකට ඔයාට ඇත්තටම අවුට් රෑන්ක් කරන්න ඕන නම් ඔයා හරියට කන්ටෙන්ට් එකක් වෙබ් පේජ් එකේ ඔයාගේ වෙබ් පේජ් එකේ තියෙන්න ඕන අර ප්‍රමාණයට වැඩිය. ඒ ප්‍රමාණය වැඩි වුණා කියලා ඔයා කන්ටෙන්ට් එක බ්ලා 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 ලියලා හරියන්නේ නැහැ. මේක රවට්ටන්න කරන්න බෑ, right? ඔයා අනිවාර්යෙන් හිතන්න ඕන ඔයාගේ වෙබ්සයිට් එකට එන විසිටර් ගැන, right? විසිටර් ඇවිල්ලා හැරිලා යනවා නම් there's something wrong,
නේද? මොකක් හරි වැරද්දක් තියෙනවා ආගේ වෙබ්සයිට් එකේ. රයිට්? ඉතින් ඔය බ්ලා 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 ලිව්වොත් කන්ටෙන්ට් එක වැඩි කරගන්න ඕන නිසා අනවශ්‍ය දේවල් කවුදවත් කවුරුවත් වෙබ්සයිට් එකේ ඉන්නේ නැහැ. ටක් ගාලා යනවා මේ මොකද්ද මේ කියලා යනවා. විසිටර්ට අවශ්‍ය වැදගත් යූස්ෆුල් ඉන්ෆර්මේෂන්ස් දෙන්න යම් කිසි කෙනෙක් වෙබ්සයිට් එකේ තියාගන්න ඕන. එතකොට කොන්ටෙන්ට් එක ලියනකොට මේක ඉතා වැදගත්. ඉතාම වැදගත්. රයිට්? හරියට කොන්ටෙන්ට් එක ටොපික් සබ් සබ් ටොපික්ස් සබ් හෙඩින්ස් රයිට්? එතකොට මේන් හෙඩින් එක එතකොට සබ් ටොපික්ස් ඒ ඔක්කොම බලලා ලියන්න ඕන. මේක දැන් මම අද කතා කරන්න ඕනේ. එතකොට කොන්ටෙන්ට් එක අපි ඇත්තටම දැන් කියන්නේ කොන්ටෙන්ට් එක තියෙන්න ඕන වචන අඩුම තරමේ වචන 2000ක් විතර. රයිට්? ඒ කියන්නේ 1 මිලියන් වෙබ්සයිට්ස් අරගෙන රෑන්ක් වෙලා තියෙන රිසර්ච් එකක් කරලා තියෙනවා. ඉතින් ඒක ගත්තොත් ඇවරේජ් එක තිබිලා තියෙනවා ඒ වචන 1800 ගානක්. රයිට්? මට එක්සැක්ට්ලි ඒක මතක නැහැ. හරියටම ඉලක්කම මොකක්ද කියලා. හරියටම ඒ ඉලක්කම තියෙන්න ඕනේ නැහැ ඔයාගේ වෙබ්සයිට් එකේ. හැම වෙබ්සයිට් එකේම වචන 2000ක් 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 තියෙනවා නම් ඔයා රෑන්ක් කරන්න යන කීවර්ඩ් එකට අදාළව ඔයා අනිවාර්යෙන් වචන 2000ක් හෝ 2000කට වැඩි ප්‍රමාණයක් ඔයාට ලියන්න වෙනවා. රයිට්? වැඩියෙන් ලියන තැනකට හොඳයි. ඒ කියන්නේ අවශ්‍ය දේවල්. අනවශ්‍ය දේවල් ලියන්න එපා විසිටර්ට. ඒ අදාළ දෙයට රෙලවන්ට් දෙයට ලියන්න. රයිට්? අපි කතා කරා ලාස්ට් වීඩියෝ එකේ LSI keywords. රයිට්? ඉතින් ඇත්තටම අපි වචන ප්‍රමාණය වැඩි කරන්න වැඩි කරන්න වැඩි කරන්න වෙන්නේ අපි නොදැනුවත්වම LSI keywords රයිට් අපි අතින් ලියවෙනවා. රයිට්? එතකොට LSI keywords ලියවෙන්න ලියවෙන්න ඒකේ තියෙන කන්ටෙන්ට් රෙලවන්ස් එකත් වැඩි වෙනවා. රයිට්? ඒකට සම්බන්ධ ටොපික් එක. එතකොට මේකේ අනිත් එක තමයි ඉස්සර වෙබ්සයිට් රෑන්ක් කරනකොට Google එකේ Google එක try කරා අවශ්‍ය keyword එකට අවශ්‍ය page එක රෑන්ක් කරන්න. රයිට්? අපි හිතමු දැන් අපි ඉස්සර අපි කතා කරේ how to make homemade compost. How to make homemade compost කියන එකට search කරාට පස්සේ Google එක කැමති how to make homemade compost fast කියන එකත් rank කරවන්න ඒ website එක. Right? කියන්නේ යම්කිසි website එකක් rank වෙනවා නම් how to make homemade compost කියන එක. තව keyword එකක් තියෙනවා how to make homemade compost fast. නැත්තම් easy way to make homemade compost fast. මේ වගේ LSI keywords එක. Right? ඉතින් Google එක කැමති නෑ එක keyword එකකට එක page එකක් rank කරන්න. Google එක කැමති එක keyword එකකට page එකක් rank කරන්න කැමති. ඒ සම්බන්ධව තියෙන LSI keywords වලට Google එක කැමති ඒ වලටත් ඒ web page එකම rank කරන්න. ඉතින් ඒ කියන්නේ මිනිස්සුන්ව confuse නොකර. මේක තමයි අපි හිතන්නේ ඇත්තනම content එක length එක වැඩි වෙන තරමට rank වෙන සම්භාවිතාව වැඩි වෙන හේතුව විදියට LSI keywords අපි අතින් තව වැඩියෙන් ලියවෙනවා සහ content එක relevance එක වැඩි වෙනවා. Right? අපි පොඩ්ඩක් බැලුවොත් උදාහරණයකට. Okay, දැන් මම අපේ keyword එක type කරලා තියෙන්නේ how to make homemade compost. ඇත්තටම මේක video එකක් YouTube එකේ video එකක් rank කරලා තිනවා. ඊට පස්සේ ගිහිල්ලා බැලුවොත් මම මේ මොස් බා එක install කරලා තියෙන්නේ. ඒ කියන්නේ දන්නේ නැත්තම් ඒක ඇත්තටම free වලට use කරන්න පුළුවන්. install කරන්න පුළුවන්. register වෙලා account එක. ඒක මම ඉස්සරහට කියලා දෙන්නම්. ඒ කියන්නේ වැඩි හිතන්න යන්න එපා දැන්. So the method වල පේනවා ඇති domain authority එක 84ක් තියෙනවා. ඒ කියන්නේ ඉතාලම හොඳ domain authority එකක් ලොකු domain authority එකක් තමයි තියෙන්නේ. මම දැන් මේ පළවෙනි website එක check කරලා බලන්න content එක කොච්චර තියෙනවද කියලා. um
මම මේක කොන්ටෙන්ට් එක ඔක්කොම ක්ලික් කරගෙන යන්න සමහර ඕන්න ඇති වචන කීප දෙක තුනක් සිලෙක්ට් කරනවා එකට කමක් නැහැ count these words මෙතන තියෙනවා 1022 right මම මේ පාවිච්චි කරන්නේ Chrome එකේ extension එකක් count these words කියන එක ඒව වෙන මාත්‍රම ඉස්සරහට ගොනු කියලා දෙනවා right a first එක right එතකොට 1022ක් තියෙනවා ඒ content එක rank වෙලා තියෙන website එක අපි බලමු ඊළඟ website එක ඒකෙත් 87ක් තියෙනවා domain authority එක අපි ඒක open කරලා බලුවොත් කොච්චරක් තියෙනවද කියලා බලමු ඒක බලමු ඒක තියෙනවා 1125ක් right අපි තව එකක් බලමු domain search result එක ගත්තොත් ඒක නම් අතනම ගොඩක් content එක තියෙනවා ලස්සන pictures උත් එක්ක ඒක දෙන 3178ක් right ඊට පස්සේ එකක් බලමු ඒක ඇතුළේ ලස්සනට pictures දාලා තියෙනවා ඒගොල්ලෝ ලියන දේ pictures වලින් පෙන්නලා තියෙනවා සෑහෙනම හොඳ දෙයක් ඒක හොඳ on page practice එකක් pictures දාලා content එකට relevant දේවල් අදාළ ඇතුළත් කරන එක දැන් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති කොච්චර content එකක් මිනිස්සු දෙනවද කියලා page එකට ඒක දෙනවා 3201ක් අපි තව එකක් බලමු composting guru එක තියෙන 1338ක් ඉතින් ඔය වගේ දිගෙන් දිගටම මට ඕනම් කරන්න පුළුවන් වාර තේරෙමයි දැන් content length එක කියන එක සෑහෙන වැදගත් right ඉතින් පොඩි content එකක් දාලා site එක rank කරන්න හදන්න යන්න එපා site එක rank කරන තියෙන සම්භාවිතාව ඉතා අඩුයි ඉස්සලා කිව්වාගේ ඔයාගේ වෙබ්සයිට් එක පරණ අවුරුදු 15ක් 20ක් විතර පරණ 15ක් 20ක් නේ අපි හිතමු අවුරුදු 10ක් පරණ අඩුම තරමේ අවුරුදු 10ක් පරණ හොඳම හොඳ වෙබ්සයිට් එකක් නම් ඔයාට යම්කිසි පොසිබිලිටි එකක් තියෙනවා පොඩි කන්ටෙන්ට් එකකින් යම්කිසි page එකක් rank කරන්න හැමදෙස්සෙම මෙතන ගොඩක් දේවල් ඉන්වෝල් වෙනවා ඉන්වෝල් වෙන්නේ competition එක අඩුයි නම් competition එක අඩුයි නම් ඔයාට ලොකු content එකක් ඕන වෙන්නේ නැහැ. හැබැයි ඕන වෙන්නේ නැහැ කියන්න බෑ. මොකද SEO කියලා කියන්නේ up to date campaign එකක්. right? up to date projects project එකක්. යම් කිසි දවසක ඔයාගේ website එක අනිවාර්යයෙන්ම drop වෙනවා. ඔයාට අවශ්‍ය content එක length එක දෙන්න බැරි වෙනවා. මොකද අනිත් websites හැමදෙස්සම try කරන්නේ top 1 2 3 වෙන්න තමයි අනිත් වෙබ්සයිට් හදන්න. ඉතින් ඔයාගේ වෙබ්සයිට් එකේ හරියට හොඳ ගයිඩ් එකක් නැත්නම් කන්ටෙන්ට් වයිස් ගත්තට පස්සේ ඔයාගේ වෙබ්සයිට් එක අනිවාර්යෙන්ම drop වෙනවා. right? ඒක නිසා අනිවාර්යෙන්ම හොඳ කන්ටෙන්ට් එකක්
ලියන්න. බට ඉස්සල කියන්න බැරි වුණා කවදාවත් කොපි පේස්ට් කරන්න යන්න එපා. අනිත් වෙබ්සයිට්ස් වල තියෙන කොන්ටෙන්ට් ඔයා බැක් ලිස්ට් වෙනවා ඩුප්ලිකේට් කොන්ටෙන්ට් එකක් විදියට. එහෙම වුණොත් ඔයාගේ වෙබ්සයිට් එකට වාසියක් නෙමෙයි වෙන්නේ, හානියක්. රයිට්? ඉතින් ඔයාට ලියන්න වෙනවා කන්ටෙන්ට් එක, නැත්තම් ලියන කෙනෙකුට දෙන්න කන්ටෙන්ට් එක. නැත්තම් ඔන්ලයින් සර්විසස් තියෙනවා. මම ඇත්තනම ඉස්සල වීඩියෝස් වලිනුත් මම කතා කරලා තියෙනවා. ඔන්ලයින් සර්විසස් තියෙනවා, ඒගොල්ලොන්ට කියලා කොන්ටෙන්ට් එක ලියාගෙන දාන්න. එහෙනම් මං හිතනවා අද මේ ගොඩක් කාලයකින් කරපු ඔන් පේජ් බ්ලෙසන් 5 ඔයාට තේරුණා කියලා. අමතක කරන්න එපා සබ්ස්ක්‍රයිබ් කරන්න, මගේ ෆේස්බුක් පේජ් එකට ගිහිල්ලා ලයික් කරන්න. මං යම් කිසි දේ අප්ඩේට්ස් කරනවා ඇත්තන මේකේ. සමහරවිට මම ප්‍රශ්න අහනවා ෆේස්බුක් පේජ් එකේ, සමහරක් දේවල් මං නොලෙජ් එක දෙනවා එකේ. ඉතින් ඒ පේජ් එකට ලිහිලා ලයික් එකක් දාලා ජොයින් වෙන්න අමතක කරන්න එපා. ඒ වගේම නිම්සා SL කියන ඉන්ස්ටග්‍රෑම් මගේ පේජ් එකට ප්‍රොෆයිල් එකට ගිහිල්ලා ෆලෝඅප් කරන්න, ෆලෝ කරන්න අමතක කරන්න එපා. රයිට්? එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු.